කලාවට හුරු හිත කැලෑවට නොයනු ඇත. කලාකරුවා හරි විවිධයි. ජනප්‍රියත්වයේ රැල්ලට කලාව කරන අය, කලාවෙන් ජීවිතේ දිනපු අය, ජීවිතේ දිනන්න කලාව කරන අය. ඒ හැම කෙනෙක්ගේම අරමුණ මොකක් වුණත් ඒගොල්ලෝ කතා කරන්නේ මිනිහෙක්ගේ හැක් හරි කනක් හරි හරහා හිතට. අපි ඒකට කියනවා හිතට වදින කලාවක් කියලා. දේශීය රෙදිපිලි නිර්මාණ අතරේ අපේ ඇඟලුමේ ශ්‍රී ලංකේ හැඩතලය බතික්. විවිධ කලාවන් අපිට ලැබුණා වගේම මේ වයිති කියන කලාවත් විදේශයන්ගෙන් අපිට හම්බුන කලාවක්. අපි ඒක අපිටම හරියන නමකින් ලස්සන නමකින් බතික් කියලා නාමකරණය කරගන්නවා. අපේ අනන්‍යතාවයේ ලෝකෙට කියන්නේ අපි දේශීය දේවල් පිළිබඳ අපේ දේවල් ගැන ගවේෂණය කරමින් ඉන්න කාලෙක අපි අද එනවා පස්සරට අලුත්ම පුංචි තරුණ ව්‍යවසායකෙක් එක්ක බතික් ගැන කතා කරන්න. මඟද කතා කරන්නේ අංකුර කලාකරුවෙක් එක්ක. මං එහෙම කියන්නේ මොහු තාම බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ 13 ශ්‍රේණිය ඉගෙන ලබන ශිෂ්‍යෙක්. මලිත්. අයිබෝන්. අයිබෝන්. මලිත් අපි බතික් ගැන කතා කරන්න කලින් මලිත් ගැන කතා කරමු කියලා මට හිතුණා. දැන් මේ වයසේදී දැන් මලිත්ගේ වයස කියන්නේ 13 වසර. එක්කෝ යම්කිසි ශිෂ්‍යෙක් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට යොමු වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එකේ බැට් එකක් බෝලයක් අරගෙන පැය 24 රවුන්ඩ් එකට වෙලා ඉන්නවා. ඒ වගේ කාලෙකනේ. ඒත් මලිත් දෙන්නේ වෙනම පැත්තකට. මලිත් දෙන්නේ බතික් කලාවෙන් ලෝකෙ දිනන ව්‍යවසායකෙක් වෙන්න. මොකද්ද වෙනස? බතික් ව්‍යවසායක කියනකොට වඩා මම නම් කැමති කලාකරුවෙක් කියනකොට ඇත්තටම ඒ කලාකරුවට තමයි අහසම. අනික මගේ සම්පූර්ණම කලා ජීවිතේ බතික් වලට නෙමෙයි. මම චිත්‍ර ශිල්පියෙක්. මම අහසම චිත්‍ර අඳින්න තමයි. ඒ අතරේ වුණ දෙයක් තමයි මේ බතික්. බතික් කියන්නේ ඒකට 2017 වෙනකම් මේක අතීතයක් වෙනවා. ඒකට මම පොඩි ඒ කියන්නේ 9 වසරනේ. අපේ අම්මලාට ඒ කියන්නේ තිබ්බා කෝස් එකක්. ඒ කියන්නේ වැඩමුළුවක් තිබ්බා බතික් ගැන ජාතික ශිල්ප සභාවේ. ඒකෙදි මම ගෙදර තනි ළමෙක් නිසා මාවත් එක්කන් ගියා ගෙදර තියන්න වෙන නිසා. ඊට පස්සේ මම එතනදී චිත්‍රත් පුරවන නිසා මාත් නිකන් නිකමට වැඩි වැඩ කරා. ඒට ටීචර්ත් මට කැමති. ඒ කියන්නේ මේ බතික් වලට උනන්දුවක් තියෙන නිසා මටත් ඒක කෝස් එකට බැඳින්න අවස්ථාවක් දුන්නා. පොඩි මට ඒ කියන්නේ 9 වසරේ ඉගෙන ලබන මලිත් මම. එහෙම තමයි මගේ පළවෙනි මේ අධ්‍යයනය බතික් ගැන. ඊපස්සේ 2018 තිබ්බ පළාත් හස්ත කර්මාංශ ජාතික තරගෙන් පළාත් තරගෙට මම දැම්මා බතික් නිර්මාණ තුනක්. ඒ තුනම තේරුණා. ඒ කියන්නේ බතික් නිර්මාණ අංශයෙන් පළවෙනි ස්ථානය, දෙවෙනි ස්ථානය, තුන්වෙනි ස්ථානය තුනම මගේ. මලිත්ගේ නිර්මාණ තුනටම හම්බෙනවා ප්‍රථම ස්ථාන තුනම. ඔව්. මගේ නිර්මාණවලට. ඒක ජාතික තරගයට ගිහිල්ලත් ජාතික කුසලතා ඒක තුනෙන් දෙකකටම හම්බෙනවා. සමස්ත ලංකා මට්ටමේ. ඔව්. මතෙක් වලට ආගමනය වෙන්නේ මවගේ අඩිපාරෙන් කිව්වොත් මං හරි. ඔව්. අමතෙක් ගිහලා තමයි මම මේකට එන්නේ. ඊට පස්සේ ස්ථාන තම්මුණාට පස්සේ තමයි ඇත්තට මම මේකට ගොඩක්ම ඇතුළට එන්නේ. කියන්නේ බතික් අංශයට මම ඇතුළට එන්නේ ඒ ස්ථාන තුනත් ජාතික මට්ටමේ දෙකත් එක්කම තමයි. ඊපස්සේ 2018 ඉස්සලාමේ 2019 මම ඕලෙවල් කරා. ඒක නිසා මම ඉදිරිපත් කළේ බතික් නිර්මාණ දෙකයි. ඒ දෙකම පළාත් මට්ටමින් 1-2 වුණා. ජාතික මට්ටමින් නම් ඒක තේරුන්නේ නැහැ. මම කියන්නේ මම මේ දෙකට වැඩි උනන්දුවක් දැක්කේම නැහැ. ඒ කියන්නේ මගේ ඕ ලෙවල් තිබ්බ හින්දා ඒ වැඩත් එක්ක තමයි මේ වැඩේ කරගත්තේ. එහෙම තමයි මේක කරගෙන ආවේ මම. බොහොම සතුටුයි මේ වගේ තැනකට ඔය වගේ පාසල් ශිෂ්‍යෙක් හිතනකම අපේ රටේ ඒ ඉදිරි પરම්පරාව ගැන අපිටත් අභිමානයක් තියෙනවා. බතික් ගැන කතා කරන්න මලිත් එක්ක. බතික් වල මලිත් අපි දන්න ඉතිහාසය මේක වයිති කියන කලාවෙන් අපි ලබාගත් ආභාෂයක්. අපි පස්සේ අපේම නමකින් බතික් කියලා මේක හදාගෙන තියෙනවා. අපි දන්නේ ඔච්චරයි. මලිත් දන්නේ මොනවද?
බතික් කලාව මම දන්නේ ඊජිප්තු කාලේ ඉඳන්ම. ඒ කියන්නේ ඊජිප්තුව දක්වා මේක අතීතයට ගිහිල්ලා තියෙන බතික්. ඒ කියන අවුරුදු 2000කටත් වඩා පැරණි. ඊට පස්සේ ඊජිප්තුවෙන් පස්සේ චීනයට, ජපානයට, ඊට පස්සේ දකුණු ආසියාවට, ඊට පස්සේ ගිහිල්ලා තියෙන ජාවා, ජාවා දූපත්වලට. දැන් ගොඩක් ඒ කියන්නේ ජාවා දූපත්වල ඒ නිර්මාණය කරපු බතික් නිර්මාණය කරලා තින්නේ ඉහළ පැලැන්තියට. ඒ කියන්නේ සමාජයේ ඉහළ පැලැන්තියට තමයි මේ ඒ බතික් නිර්මාණය කරලා තින්නේ උසස් නිර්මාණයවත්. අනික ඒවා මිලෙමුත් අධිකයි. ඒ ජාවා බතිකුත් දැනටත් ලංකාවෙත් තියෙනවා. මම තදාරලා තියෙනවා. ඒ ජාවා බතික් වලින් කොටසක් විදියට තමයි ලංකාවට බතික් කියලා තින්නේ. ලංකාවේ බතික් කිව්වොත් ඒක ස්වභාවික බතික්. ඒ කියන්නේ මේ මම්ද්‍රව්‍ය ස්වභාවිකව හොයාගත්ත කියලා මේ නිදසුනක් තමයි මේ පඳු පොවන්නේ. පඳු පොවන එක අපි සිවුරු. ඔව් සිවුරු පඳු පොවන එක. ඒක ඒ උදාහරණයක් වශයෙන් තමයි ඒක දැනගන්න අතීතයක්. ඒ බතික් ඔය ඇඳන් ඉන්න අය ඇඳන් ඉන්න ටී-ෂර්ට් එකේ ට්‍රැක් ගිහලා තියෙනව නේද? ඔව් ඒ ට්‍රැක් තමයි ලංකාවට ආවෙන්නේ කෝ බතික් කලාව. වෙන කොහෙවත් එහෙම නැහැ. ඔය ෂර්ට් එකක් තවත් මම ප්‍රින්ට් කරත්, ඒ කියන්නේ තවත් මම හැදුවත් ඒ ෂර්ට් එකක්වත් ඔය එක ඔය වගේ වෙන්නෙම නැහැ. මේක ට්‍රැක් එක යුනික්. ඒක යුනික් යුනික් එකක්. ඒක එකිනෙකට වෙනස් වෙනවා. හරි. ඒකයි වටිනාකම. බතික් කර්මාන්තේ අපි විවිධාකාර වූ අමුද්‍රව්‍ය එක්ක හැප්පෙනවා. දැන් සමහර වෙලාවට අමුද්‍රව්‍ය වලම තමයි ගැටලුව තියෙන්නේ බතික් කර්මාන්තේ ඉදිරියට යන්නත් කියලා අපි එක එක පත්‍රවල කියවලා තියෙනවා. එහෙම කතා අහලා තිනවා මේක දේශීය අමුද්‍රව්‍යකින් අපිට බතික් කරන්න බැරිද? දේශීය අමුද්‍රව්‍ය ඒ කියන්නේ කලර් කෝඩිනේෂන්. ඒ කියන්නේ කලර් විදියට අපිට ස්වභාවික දේවල් ගන්න පුළුවන්. ස්වභාවික පොතු, ওই කාට පොතු, ඔය පඳු බවන්න ගන්න දේවලුත් ගන්න පුළුවන්. හැබැයි එහෙම කරා අපි මේ තනින් එහෙම කරොත් අපිට ඒකේ කලර්ස් ගොඩක් හදාගන්න බෑ. ඔව්. ඒ වගේ මේ වර්ණකයන්ගේ පැවැත්ම ගැන පැවැත්මත් ඒකත් බලපානවා. ඒකයි මේ දැනට ලංකාවට මම දන්න තමයි සමහර අය හදනවා මේ ස්වභාවික ඩයි. ඒ වගේම බොහොමයක් ගෙන්නන ඒවා තමයි. විදේශෙන් ආනයනය කරපුවා තමයි අපි භාවිතා කරන්නේ. අනිත් අමුද්‍රව්‍යත් ලංකාවට ලංකාවේ හදන්නේ මීටි ලංකාවේ තියෙනවා. ඒ රට දුම්මලත් පුළුවන්. ෆෙරපින් නීටිත් බොහොමයක් ආනයනය කරනවා. ඔව් දැන් ඉටි වර්ගයේ වර්ණක ගැන අපි ඉදිරියේදී අපි නිර්මාණයක් කරනකොට ඒක බලමු. මේ වැඩසටහනේ මතරතුර අපි නිර්මාණයක් කරනවා කියලා මම මුලින්ම කතා කරගත්ත මලිත් එක්ක. ඔව් අපි එතනදී බලමු මේ අදාළ භාවිතා වෙන උපාංග මොනවාද. ඔව් මම ඒක දක්වනවා. වතික් නිර්මාණයක් කරනකොට තියෙන වැදගත්ම දේ මොකද්ද? වතික් නිර්මාණයක තියෙන වැදගත්ම දේ. වැදගත්ම දේ ශිල්පියාගේ හැකියාවයි තෝරාගන්න උදව්වයි තමයි. ඒ කියන්නේ වැටින්දේ ශිල්පියා තමයි. ශිල්පියා ශිල්පියාගේ ඔළුවේ මේ චිත්‍රය ඇඳෙන්න ඕනි එතන අඳින්න නම්. ඔව්. බතික් නිර්මාණ ශිල්පියා චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕනිද? අපොයි නෑ. චිත්‍රයයි බතිකුයි වෙනස් වෙන් කළ ගන්නත් පුළුවන්. හැබැයි චිත්‍ර කරන කෙනෙක් බතික් කරොත් ඒක මේ ඒ බතික් නිර්මාණය ටිකක් උසස් වෙනවා. බතික් නිර්මාණය තව ලස්සනට. ලස්සනයි. මලිත් දැන් මවගේ අඩිපාරේ ගිහින් බතික් පිළිඹ පාඨමාලාවක් කරලා බතික් ඇඟට දාගෙන මේ බතික් නිර්මාණ කරනවා කියන එකක් එතනින් එහාට ගිහින් බතික් ව්‍යවසායකෙක් වෙනවා කියන එක වෙනම දෙයක්. කොහොමද මේ ව්‍යාපාරයක් විදියට බතික් කලාව හේ දෙන්න මඟ පෑදුනේ? අයියට මම කිව්වනේ පළවෙනි වතාවේ තුනක් හම්බුණා, දෙවෙනි වතාවේ දෙකයි, සම දෙකයි සම්මාන. ඊට පස්සේ 11 වසරෙන් ඕලෙවල ගිහලා ඒලෝයි කරනත් පටන් ගත්තට පස්සේ තමයි මම මගේ තනියම ව්‍යාපාරයක් පටන් ගත්තේ. ඒ කියන්නේ අම්මලා කරනත් ගියා. ඊට පස්සේ මමත් කැමතිලා මමත් තනියම පටන් ගත්තා. මලිත් බතික්. ඔව්. එහෙම තමයි මගේ පටන් ගත්තේ. හැබැයි මට එතකොටත් මම ඊට කලින් ඉඳලම අම්මලාගේ ව්‍යාපාරයේ මේ ඩිසයින් කරේ මමම තමයි හැමදේම. ඒක නිසා පහසුවක් වුණා මම තනියෙන් කරන උඩත්. එතකොටත් මම මගේ දේවල් වලට මට ඉල්ලුමක් තිබ්බා. කොහෙන්ද ඉල්ලුම ලැබුණේ මේ? ඒ කියන්නේ බතික් නිර්මාණ මලිත් කරනවා කියලා මිනිස්සු දැනගත්තේ කොහොමද? දැනගත්තේ අම්මලාගෙන්. ඒ කියන්නේ අම්මලා ඊටත් කලින් ඉඳලම ව්‍යාපාරය කරගෙන ගියා. එතකොට එයාලගේ ඩිසයින් හැමදේම කරේ මමනේ. ඒ නිසා අනිත් කට්ටිය දැනන් හිටියා මගේ කියලා. ඩිසයින් මගේ කියලා. ඒ නිසා මට කොහොමත් ගැටලුවක් තිබුණ නැහැ ව්‍යාපාරයක් කරගෙන යන ජන මේ මගේ ප්‍රචාරයක් කරගන්න අමුතුවෙන්ම. අපි ගොඩක් කතා කරා. අපි ප්‍රායෝගිකව බලමු මලි කොහොමද මේ වගේ අගනා බතික් නිර්මාණයක්
කරන්න මේ හැඩතල ඇඳෙන්න මේ මං හිතන්නේ පහසු කාර්යයක් කියලා අපි මේ ලේසියට කතා කරාට. ඒකට කලාකරුවගේ ඇහැ තියෙන්න ඕනි මලික් කිව්වා වගේම ඒ වගේම හැකියාව තියෙන්නත් ඕනි. අපි වැඩේ කරලම කතා කරමු. හොඳයි. අපි වැඩක් කරනවා නම් වැඩේට බැහැලම බලන්න ඕනි. මෙතරල අපි මලිත් එක්ක කතා කරා මොකද්ද බතික් කොහොමද ඉතිහාසෙ කොහොමද මේක පරිණාමය වුණේ කොහොමද? දැන් අපි කතා කරලා විතරක් වැඩක් නැහැ. අපි මේක ප්‍රායෝගිකව කරලා බලන්නයි හදන්නේ. මලිත් එක්ක අපේ මේ බතික් නිර්මාණයක් කරන විදියයි අපි දැන් බලන්නේ. මම මුලින්ම ඔයාගෙන් අහන්නම් මේ වැඩේ කරන ගමන්ම මෙතන තියෙන මට තියෙන ගැටලු ටික මං ඉන්නේ බතික් ගැන නොදන්න කෙනෙක් හා සමානයි. මලිත් එක්ක බලනකොට මෙතන තියෙන ගැටලු ටික මම මලිත්ගෙන් අහනවා. මලිත් මේ බතික් නිර්මාණ කරනකොට අපි බතික් වලට ගන්න විශේෂිත රෙද්දක් තියෙනවද? විශේෂිතම කියලා එකම එකක් කියලා නෑ. විශේෂ රෙදි දැන් අපි ව්‍යවහාරයේ අපි අහලා තියෙන කපු රෙද්දෙන් තමයි ගොඩක් මේක කරන්නේ. එහෙමයි කියලා. ඊට අමතරව තව ඒවා වාගේ තව වෙනවද? ඔව් මේ තියෙන්නේ සුපෝවිල් රෙද්දක්. ඒකෙම දෙනවනේ. තව රෙදි තියෙනවා. තව රෙදි තියෙනවා කියලා. සුපෝවිල් රෙද්දක් තමයි මේ අගනා නිර්මාණය කරලා තියෙන ඔය කෙනෙක් අපි. ඊට අමතරව තියෙන රෙදි වර්ග මොනවද? මේ සුපෝවිල් රෙද්ද. මේ ඒ රෙද්දම සුපෝවිල් රෙද්ද. මේ ලංකා ඔයිල් රෙද්ද. ඔය සුපෝවිල් රෙද්ද. මේ සුපෝවිල් රෙද්ද. මේකමයි. මේ ලංකා ඔයිල් රෙද්ද. ඔව්. මේක සියර්සියා කොටන් රෙද්ද. සියර්සියා කොටන් රෙද්ද. එතකොට මේක භාවිතයේදී වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. දැන් එතකොට අපි මේ වගේ දැන් අපි 5.5 ඉතමත් අගනා අපිට ෂර්ට් එකක් හදලා දීලා තියෙනවා මේ මලිත් බතික් වලින්. එතකොට මලිත් ෂර්ට් වලට මේ රෙදි. සාරි මහනුවර නම් මේ රෙදි. එහෙම විශේෂත්ව වෙනසක් තියෙනවද නැත්නම් අදාළ පුද්ගලයා ඉන්න දේද හදන්නේ? එහෙම විශේෂත්වයක් නැහැ. අයියගේ විදියටම අර අදාළ පුද්ගලයා ඊළඟ දේ තමයි දෙන්නේ. හරි. මලිත් කියන විදිහට අංක 1 එයාගේ හිතේ මේ චිත්‍රය ඇඳෙනවා. ඒ අදාළ රික්වයර්මන්ට් එක මත එහෙමත් නැත්නම් මේ මලිත්ගේම කලාවක් මික්ස් කරලා මේක එයා හදනවා. ඊට පස්සේ අංක 2 විදියට මලිත් කියනවා මේකට අදාළ වූ රෙද්දක් තෝරගන්නවා කියලා. අංක 3. එතනින් එහාට මොකද කරන්නේ? රෙද්දක් තෝරගෙන ඒක ඇඳලා තිවරණා. ඊට පස්සේ තියෙන වැක්ස් කරන එක. ඒ කියන්නේ ඉටි කරන එක. ඉටි කරන්නේ මේ ඉටි වර්ග 3ක් ඕනි අපිට. ඒ කියන්නේ ඉටි ද්‍රවණි හදා ගන්න. ඒක උණුවෙන් ගන්න. ඒ ඉටි වර්ග 3 ගැනත් අපිට කිව්වනම් ඒ ඉටි වර්ග 3 කිව්වොත් වැඩිපුර මොණි පැරෆින් ඉටි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න ඔය ඉටි බන්දංගල් තියෙන. ඔව්. ඒ ඉටි. ඊට පස්සේ මේ ඉටි. මේ ඉටි. ඊට පස්සේ තව ඕනි ඒකට ගම්මයක් විදියට රට දුම්මල. රට දුම්මල. ඒ තුනෙන් තමයි මික්ස් එක හදාගන්නේ. මේ තියෙන්නේ පැරෆින් ඉටි. මේ පැරපින් නිටි තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මීටි. මීටි සහ මේ රටදුම්බල. රටදුම්බල. මේ තුනේ මිශ්‍රණයක් තමයි අපි ඉටි විදියට උදාගන්නේ අපේ මේ නිර්මාණ කරනකොට. හරි මලිත්. මේ මං හිතන්නේ ඉටි එකතු කරලා හදාගත්ත ද්‍රාවණය තමයි මේ තියෙන්නේ. එතකොට එතනින් එහාට මොකද වෙන්නේ? මේ ඉටි එකතු කරලා හදාගත්ත ද්‍රාවණයෙන් තමයි දැන් මේක අඳින්නේ. ඒ කියන්නේ මේකෙන් වැක්ස් එක දාගන්නේ අපිට ඕන ටික වහගන්නේ. කාපට ඉතුරු කරගන්න මේකේ. ඔව්. මාදල වෙනනා යල. හරි. ඒ සියුම් රේඛාවේ රටාවන් වලට නිර්මාණය කරන්න ඉතාමත් පහසුයි කියලා අපි බලන් ඉන්නකොට අපිට තේරෙනවා. ඒත් මං හිතන්නේ මලිත් කලින් කිව්වා වගේම මලිත්ගේ අර චිත්‍රවලට තියෙන ආසාව නිසාම මේ චිත්‍රවල හැකියාවත් එක්කම මේ පහසු බව එනවා. ඒත් එක්කම අපි කතා කරන්න ඕනි මලිත් මේකදී අපි භාවිතා කරන මේ උපකරණ මොනවාද? මේවා හරි වෙනස් මලිත්ම නිර්මාණය කරගත්තේ ඒවද නැත්නම් මේව කඩේ ගන්න තියෙනවද? අපි ඒවත් කතා කරමු මලිත්. කඩේ ගන්න තියෙනවා යා. මේ දැන් අඳින එක මම හදාගත්තා. ඒ කියන්නේ මේක ටූල් එක. අයියලා තෝරන අඳිර වන්න පුළුවන්. මේක මලිත් වගේ නම් අමාරුයි. හරි. ඔය ටූල් එක. මේක ටූල් එක. මේ තමයි ෆනල් එක. ෆනල් එක. ෆනල් එක සාමාන්‍ය මොන වගේ අවස්ථාවලද අපි මේක ඉස්සෙල්ලා පෙන්වන ටූල් එක පොඩි වැඩවලට. ඕක ලොකු වැඩවලට. ඒ කියන්නේ අපිට ඉටියකින් ගන්න වෙනවනේ ගොඩක්. ඔව්. ඒකට අපේ අපහසුතාවය පොඩ්ඩක් අඩු කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හරි. ඒ
ඒ පනල් එකත් එක්ක මේක ජන්ටින් පොඩි පනල් එකක්. ඔව්. ජන්ටින්. ඒක ඊටත් වඩා සියුම් නිර්මාණ කරනවා තමයි මේ ජන්ටින් එක භාවිතා කරන්නේ. ජන්ටින් එක භාවිතා කරන්නේ. හරි. අපි වැඩේ කරගෙන මලිද අපි මේ වගේ නිර්මාණයක් කරනවා නම් අපිට කොච්චර කාලයක් ගත වෙනවද? මේ වගේ නිර්මාණයකට දවසක් විතර යනවා. ඔව්. ඒ කියන්නේ සම්පූර්ණ දවසින් අපිට මේ නිර්මාණය ඉවර කරන්න පුළුවන්. ඔව් සම්පූර්ණ දවසින් මේක ඉටි කරලා කලර් කරලා ඉවර කරන්න පුළුවන්. දැන් මේ වැඩේට සාමාන්‍ය ගොඩක් කාලයක් යනවා මලිත් ඒ ලෙවල් කරනවා ඉස්කෝලේ. ඉගෙන ගන්න ගමන් මේ වැඩ කරද්දී කොහොමද මේ ඔක්කොම බැලන්ස් කරගන්නේ? මේක මගේ ප්‍රධාන දෙයක් නෙවෙයි. මම මුලිකට දෙන්නේ අධ්‍යයනයට තමයි. මේක කරන්නේ මම විනෝදාංශයක් විදියට නැත්නම් මම නිකන් ඉන්න වෙලාවට තමයි මේක කරන්නේ. මේක කරන්නේ. ඒක බාධාවක් කරගන්නේ නැහැ. කිසිම බාධාවක් නැහැ මේක මට. හරි. මට දැන් මේ නිර්මාණයේදී අපි මේ වැක්ස් කරන්නේ අපි ඩයි එක දාපුවම ඉතිරි වෙන්න ඕන ටික නේ. ඔව් මේකේ ඉතිරි වෙන්න ඕන කියන්නේ අපිට මේ ඩිසයින් එක තියාගන්න ඕන ටික තමයි මේ ඉටි කරන්නේ. ඉටි කරන්නේ. මේ ඉටි කරන එක මේ රිද්දි ඉතුරු කරගන්නවා. ඒ කියන්නේ මේ කහපාට සරලව කියමු මේ කහපාට ඉතුරු කරගන්න තමයි මේ ඉටි කරන්නේ. ඊට පස්සේ කලයි එකක් දැම්මම මේ කහපාට ඉතුරු වෙලා මේ පසු මේ තියෙන්නේ අපි දාන කලයි එක. හරි. ඒක තමයි අපි ඊළඟ පීවර. ඔව්. අපි මෙහෙම ඉටි කරාට පස්සේ අපි ඊළඟට මේක ගෙනියන්නේ ඩයි කරන්න. ඩයි කරන්න. එතකොට ඩයි කරනකොට ඩයි වර්ග මොනවද? ඩයි වර්ග තුනක් තියෙනවා. ඒ කිව්වොත් නැප්තෝල් ඩයි එක, වැඩ් ඩයි එක, ප්‍රෝෂන් ඩයි එක. ප්‍රෝෂන් ඩයි එක. ඔව්. මෙතනදී අපි මේකට සාමාන්‍යයෙන් අපේ මේ 505 ෂර්ට් එකට මොකක්ද භාවිතා? මම 505 ෂර්ට් එකට භාවිතා කරේ නැප්තෝල් ඩයි එක. විශේෂත්වය? විශේෂත්වය ඒක කලර් කෝඩ් එකත් හොඳයි. කල්පයාත්මකුත් තියෙනවා. අර කලර් වේරියේෂන් එක වැඩියෙන් තියෙන්නේ මොන ඩයි එකේ? ඒ කියන්නේ වර්ණ සංකලනයන් අපිට ගොඩක්ම ගන්න පුළුවන්. වර්ණ සංකලනයන් වැඩියෙන් තියෙන්නේ ප්‍රෝෂන් ඩයි එකේ. හැබැයි ඒකේ පොඩි දුර්වලතාවයක් තියෙනවා. ඒකෙන් ඒක අපි ඇඳුම් වලට භාවිතා කරොත් අපි ඇඳුම් සෝදනවානේ. ඒ ඇඳුම් සෝදද්දී කලයක යනවා. ඒකයි ඒක භාවිතා කරන්නේ අඩුවෙන් භාවිතා කරන්නේ ඒකයි. ප්‍රෝෂන් ඩයි එක තමයි එතකොට අඩුවෙන් මේ වගේ වැඩවලදී. මේ වගේ වැඩවලදී භාවිතා කරන්නේ අඩුවෙන් ප්‍රෝෂන් ඩයි එක. එතකොට ඇයි ප්‍රෝෂන් වගේ ඩයි එකක් තියෙන්නේ ඒකේ වෙන භාවිතයන් තියෙනවද? ප්‍රෝෂන් ඩයි එකෙන් අපි කලර් කෝඩ් ගොඩක් තියෙන නිසා ඒකෙන් අපිට වෝල් ආර්ට් කරන්න පුළුවන්. වෝල් ආර්ට් වලට අපි කලර්ස් ගොඩක් ඕනේ. අලංක බිත්ති අලංකරන්නේ කොහොමද ගද්දි කලස් ගොඩක් තියෙන අපි කොහොමද කැමති. ඒක නිසා තමයි මේ ප්‍රෝෂන් ඩයි එක. අනික මේ අපි ඕන ඇඳුමක් ගද්දි මේ ඇඳුමකට ප්‍රතික්‍රියාද්දි මේ ප්‍රෝෂන් ඩයි එක මුලින් කරලා පස්සේ මේ නැප්තෝල් ඩයි එකක් හරි වැඩ් ඩයි එකක් හරි ඊට උඩින් ගියාම ඒ ප්‍රෝෂන් ඩයි එක යන්නෙත් නැහැ. හරි. ඒකට අපිට එක ඩයි වර්ගයකින් නෙවෙයි ඩයි වර්ග මික්ස් කරලා මේක ඩයි වර්ග දෙක තුනකින් වුණත් අපේ ප්‍රතික් නිර්මාණය කරන්න පුළුවන්. ඔව්. මේ කරලා තියෙන්නේ ඒ වගේ තමයි. මේකේ වැඩ් එකක් දිහිලා තියෙනවා. මේ නැප්තෝල් ඩයි එකක් දාලා තියෙනවා. මේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානයේ හම්බුන නිර්මාණයක්. ඔව්. නැප්තෝල් ඩයි එකයි වැඩ් ඩයි එකයි. වැඩ් ඩයි එකයි දෙකම තියෙනවා. දෙකම කරලා තියෙනවා මේකට. එතකොට අපි අර වර්ණ නැති වෙන එක අයින් කරගන්නේ ඒක උඩින් අනිත් ඩයි එක දාන. ඒ කියන්නේ ප්‍රෝෂන් එකකට තමයි එහෙම කරන්නේ. ප්‍රෝෂන් ඩයි එක මුලින් හෝ මැදින් දාලා අවසාන ඩයි එකක් විදිහට වැඩ් හෝ මේ නැප්තෝල් ඩයි එකක් දාගන්න පුළුවන් අපිට උඩින්. මේ වගේ නිර්මාණයක් කරන්න මලිත් කිව්ව විදිහටම අපිට ලොකු වෙලාවක් යනවා දවසක්. ඒ වගේ යනවා. ඒත් මම කැමතියි අපේ වැඩසටහන වෙනුවෙන් පොඩි නිර්මාණයක් කරලා අපිට මේ වෙලාව ඇතුළේ පෙන්වන්න කියලා මලිට යෝජනා කරන්න පුළුවන්. හරි. පොඩි දෙයක් කරලා දෙන්න ඔයාලා වෙනුවෙන්. හරි. අපි වැඩේ පටන් ගමු. අපි මලිත්ගෙන් කරපු ඉල්ලීම පරිදි ඒ නිර්මාණය අපි ඉක්මනටම කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ නිර්මාණය වර්ණ ගන්න ඕන, ඩයි කරන්න. එහෙම නේද මලිත්? ඩයි කරන්නත් පුළුවන් මේ විදිහටම. අයියෝ ඔය වීඩියෝ එකේ පේන විදිහට මේ ඉරි කියලා තියෙනවා නේද? ඔව්. ඒ විදිහට මේකෙත් ඉරි යනකොට අයියෝ කැමතිද? අනිවාර්යයෙන්. එහෙනම් එහෙම කරමු. එහෙම කරන්න මේක පොඩි කරන්න ඕනේ. මම පොඩ්ඩක් පොඩි කරලා පෙන්නන්නම්. මේ පේනවා? ෆයර් බලන් ඉතුරු ටික.
තමයි තලංකාරෝ ඒ රටම හැවෙනවා. ඒක පරිස්සමක් රෙද්දර ඕනි කියලා නෑ. අපිට හිතු හිතුමනා අපිට හිතුමතේට මේක කරන්න පුළුවන්. පුළුවන්. ඒක හැමත්ත. ඒකට අපිට කලින් මේ හිතන්න බෑ මොන වගේ රටාවක් ඊද කියලා. ඔව් ඒක හරි. දැන් මේක තමයි අපි අන්තිමට ඩයි එකට දාන්නේ. ඔව් මේක තමයි ඩයි එකට දාන්නේ. මේ ඊට ඉහිලා තියෙන වගේ ට්‍රැක් කරලා තියෙන වගේ කල එකත් කරනවා. මේ තියෙන මීට ටික වෙලාවකට කලින් අපි ඉටි වලින් නිර්මාණය කරපු 505 සංකේතය. ඉතමත් අනර්ග ලෙස නිමාවක් ඇවිල්ලා තියෙනවා. උඹට පේනවා ඇති. මලිත් වගේ අංකුර කලාකරුවෙක් පය තබන්නේ හරිම තරඟකාරී වෙළඳපොළකට. මේ භූමිය හරිම තරඟකාරී. බතික් කරන්නේ මලිත් විතරක් නෙවෙයි. තව ගොඩක් අය බතික් කරනවා. මේගොල්ලෝ හැප්පෙන්න නම් මලිත් අනිත් අයගෙන් වෙනස් වෙන්න ඕනි. මලිත් යුනික් වෙන්න ඕනි. මේ මලිත්ගේ යුනික්නස් එක වීඩියෝ එකකට කැටි කරන්න අපි සූදානම් නැහැ. ඉටිවල ඉඳලා මේ නිර්මාණයේ එනකන් ටික අපි රහසක් විදියටම තියන්න. මලිට පොරොන්දු වුණා. අපි එතනින් එහාට යන්න. මලිත් මේ බතික් නිර්මාණ හරිම ගණන්. ඒ කියන්නේ මුදලින් හරි වැඩි. මම විශ්වාස කරනවා ඉල්ලුමට හරියන සැපෙමුකුත් අපි ලබා දෙන්නේ නැහැ කියලා. එතකොට අංකුර කලාකරුවෙක් විදියට ඊළඟ ලෙවල් එකට යනවා නම් තව මලිත් වගේ අය ගොඩක් ඇති. ඊළඟ ලෙවල් එක අපි ටච් කරනවා නම් මොකක්ද වෙන්න ඕනි මලිත් දකින විදියට? ඔය ප්‍රශ්නේ දකින එකම කෙනා අයියත් නෙවෙයි. මමම ඔයාලගේ වීඩියෝ එක දැක්ක අජිත් පෙරේළ මහත්මයා කියන සැපෙමක් නැහැ කියලා. ඔව්. සැපෙමක් නැහැ නෙවෙයි. සැපෙමක් තියෙනවා. හැබැයි ඒක කරනවා කාලයක් යනවා. බතික් කරන සම්පූර්ණයෙන්ම හස්ත කර්මද්‍ය. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කරන්නේ අතෙන්. අයියලත් ඒක දැක්කේ. ඒක නිසායි මේක සැපෙමක් නැහැ කියන්නේ. ඒ වගේම කලින් ආනයනය කරා. බතික් නිර්මාණ පිටරටින්. දැන් ඒක නවත්තලා තිනා. දැන් තමයි ගොඩ ලංකාවට ගොඩක් බතික් ඕනි වෙලා තියෙන්නේ. ඒ වගේම කල්චර් එකකුත් ඕනි මේකට. අපේ ඉදිරියට. ඒ කියන්නේ ව්‍යවසායකයා ඉදිරියට. ඒකයි මම දකින අනාගතේ.